මේ හැමම ප්‍රජාතන්ත්‍රවාදීකරණයක් වුණා නම් පසුගිය කාලේ ඒ දේශපාලන 1948 ඉඳලා මේ වෙනකන් ඒ ප්‍රජාතන්ත්‍රවාදීකරණය වූ සෑම ආයතනයක්ම අද ඒ ඒ ඒ ඒ සියලු බලයන් අද ඒකාධිපති ජනාධිපතිවරයෙක් අතට අරගෙන තියෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක මෙවැනි වෙලාවක අපට අපට යුක්තිය සාධාරණීය සහ බෑංගිරි ගාලා කෙන්දිරි ගාලා කෑ ගහලා අපට ලබා ගන්න දෙයක් නෑ රටේ ජනතාවට අපට කරන්න දෙයක් නෑ අපට කියන්න තියෙන්නේ 69 ලක්ෂයට දෑත දික් කරන්න කියලා අහසට මේ වෙඩි හඬ සැර වැඩි කියලා මේ හාල් ගණන් වැඩි කියලා අද බලන්න සම්බෝලෙත් නෑ කිරි හොද්දත් නෑ කිරි හොද්දට කහත් නෑ තේනවා ජීවත් වෙන්න බෑ ජනතාවට මේ කුකුළු මස් මන් දන්නේ මොන හේතුවකටද මේ රටේ කුකුළු මස් වලට පාලන මිලක් දැම්මේ පාලන මිල දැම්ම විතරයි කුකුළු මස් ගණන් ගියා හාල් වලට මේ පාලන මිලක් දාලා ගැසට් එකක් නිකුත් කරා විතරයි හාල් මිල වැඩි වුණා ඒතර මේ හැම එකකටම හැම පාරිභෝගික භාණ්ඩයකටම මිල වැඩි වුණා දැන් බලන්න බස් වල පොල් පටවනෝ වගේ අරන් යන්නේ බස් ගාස්තු 120 කින් මිල වැඩි කරා බස් ගාස්තු වැඩි කරා එනිසා මේ රටේ ජනතාව මත බර පිට බර පටවල ධනපති පන්තියට බදු අයින් කරලා බදු වලින් එයාට බදු නිදහස දීලා මේ රජයේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ අපිට අපි නම් සමහර තමුන්නාන්සලයි මෙච්චර දවස් කියන්නව හිටියයි කියලා ඔව් අපි ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන අය හැටියට මේ රජයට යම් කිසි කාලයක් අපි ලබා දුන්නා බලාගෙන හිටියා නමුත් තවදුරටත් දැන් ඉවසුව ඇති කියලා තමයි කියන්නේ තියෙන තවදුරටත් බලා සිටිය නොහැකි තත්වයට පත් වෙලා තියෙනවා මොකද ඒ තරමටම රටේ ජනතාව පීඩාවට පත් වෙලා මේ පැත්තෙන් ජාතිවාදී ජාතිවාදී අවුස්සමින් යනවා අද රජයට තියෙන එකම විසඳුම තමයි තුවක්කුවේ බලය අද PCR යන්ත්‍රය වෙනුවට රජයේ අතට අරන් තියෙන PCR යන්ත්‍රය නෙවෙයි T56යි breaking.lk